ආයුබෝවන් සුසාන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේ මිතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද ගොඩාක් රසට බූන්දි හදමු. බූන්දි කඩෙන් ගේනවට වඩා අපිට ගෙදරදීම ගොඩක් රසට පිරිසිදුව ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේක බැරි දෙයක් නෙමෙයි, ඕනම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් හදලා රස බලන්න පුළුවන් ගෙදරදීම. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද ගොඩාක් පහසුවෙන් හදාගන්නේ කියලා. ඉතින් මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් පුංචිම පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න, ලයික් කරන්න, ෂෙයාර් කරන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහස් දක්වන අතර සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් අපි එහෙනම් හදමු. මම පාම් පිටි අරගෙන තියෙනවා, මේ වගේ කප් තුනක්, මෙෂරින් කප් එකෙන් තුනක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන්. මේ පාම් පිටි ටික මුලින්ම හලල ගන්නවා. මොන පාම් පිටි ගන්නවා නම් අනිවාර්යයෙන්ම අපි පාම් පිටි හලල ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඊස්ට් ගන්නවා. ඊස්ට් තේ හැන්දක් එකතු කරගන්නවා පාම් පිටි ටිකට. ඊට පස්සේ සීනි මේස හැන්දකුත් එකතු කරනවා ෆුඩ් කලරින්. ඒ කියන්නේ ආහාර වර්ණක ඔයාලා කැමති පාටක් මම රතු පාට එකතු කරා. ඊට පස්සේ ලුණු, රසානෝ ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ කරන්නේ වතුර, මද, ඒ කියන්නේ නිවුණු උණු වතුර එකතු කරගන්න ඕනේ. ඒ වතුර ටික ටික දාලා මේ විදියට හොඳට කවලම් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් එක සැරේටම වතුර එකතු කරන්න එපා. මෙන්න මේ විදියට ටික ටික දාලා තමයි මේ මිශ්‍රණය හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ මිශ්‍රණය අපි වතුර එකතු කරන්න ඕනි. මෙන්න මේ විදියට උස්සල බලද්දී මෙන්න මේ වගේ කැඩි කැඩි වගේ වැටෙනවා නම් අන්න ඒ ප්‍රමාණය වෙනකන් විතරයි අපි මේ මිශ්‍රණය වතුර එකතු කරලා හදාගන්නේ. ඊට පස්සේ මිනිත්තු 15ක් වහලා තියෙනවා. ඒ අතරේ සුග සිරප් එක හදාගමු. සුග, ඒ කියන්නේ සීනි එකතු කරගන්නවා භාජනයකට ග්‍රෑම් 400ක් මං අද ගත්ත පිටි ප්‍රමාණයට. ඊට පස්සේ ඒ සීනි වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරනවා. ඒ නිසා මං වතුර කොච්චරද කියලා කියන්නේ, සීනි වැහෙන ප්‍රමාණයට වතුර දාලා මේ වගේ ලී හැන්දකින් කවලම් කරගන්න. ඊට පස්සේ ලුණු චූට්ටක් එකතු කරගන්න. ලුණු තේ හැඳි කාලකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඊට පස්සේ අපිට වැනිලා එකතු කරනවා නම් වැනිලා දාගන්න පුළුවන්. වැනිලා නැත්නම් අපිට කරදමුංගු එකතු කරගන්න පුළුවන් චුට්ටක් උඩු කරලා. ඉතින් දෙකමුණත් එකතු කරන්න පුළුවන්. ඒ අතරේ මම ඒක උණු වෙන අතරේ මං මේ වගේ ලොකු වීදුරුවකට පයිපින් බෑග් එකක් දාගන්නවා. මොකද දැන් විනාඩි 15 ඉවර වේගෙන ඉන්නේ. ඒ නිසා මෙන්න මේ විදියට නැවතත් අපි ඇරලා පියන ඇරලා මේ විදියට කවලම් කරලා පයිපින් බෑග් එකට දාගන්නවා. ඉතින් ඔයාලට පයිපින් බෑග් නැත්නම් ඔයාලට පුළුවන් පිටි ගේන බෑග් එකක් වුණත් මේ විදියට අරගෙන එක පැත්තකට කරලා අපිට කතුරු තුඩකින් කපලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පයිපින් බෑග් එකක් නම් හරිම පහසුයි. මෙන්න මේ විදියට ඔක්කොම, කියන අපි පයිපින් බෑග් එක පිරෙන්න දාලා අතින් හිමීට මෙන්න මේ විදියට හදා ගන්න ඕනේ. හදලා අපි ඒක අපි නැවතත් පැත්තකින් තියලා බලමු කොහොමද කියලා. මේ ටික බැද ගන්න ඕනේ. ඊට පස්සේ මම නැවතත් පෑන් එකක් ලිපේ තියා ගන්නවා. තරමක ලොකු පෑන් එකක් ලිපේ තියලා අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරනවා. ඉතින් මං තෙල් එකතු කරා කාලකට වැඩියෙන්, මිලිලීටර් 250කට වැඩියෙන් ටිකක් එකතු කරා. ඊට පස්සේ මෙන්න මේ වගේ පයිපින් බෑග් එක අපි තුඩ හරියේ චූටියට කපා ගන්නවා. මොකද ලොකුවට බූන්දි හදාගත්තාම රස අඩුයි, චූටියට අපිට මේ වගේ දාගත්තාම ප්‍රමාණවත්. ඊට පස්සේ මෙන්න මේ වගේ කතුරු තුඩකින්, අපිට නිකන් උනත් දාන්න පුළුවන් කතුරු තුඩකින් මේ වගේ කපලා එකතු කරන්න පුළුවන් නම් අපිට හරීම පහසුයි ඒක. ඊට පස්සේ මේ බූන්දි ටික හොඳට බැදෙන්න අරින්න ක්‍රිස්පියට. අපිට බැදීගෙන ඉද්දී අපිට පුළුවන් මේ වගේ දෙපැත්ත හරවලා හොඳට බැදගන්න. මම මේ වගේ හැන්දකින්, සිදුරු සහිත හැන්දකින් හොඳට බැදගන්නවා. ඒ අතරේ අපේ සීනි උණු කරන ටික අනිත් ලිපේ තියෙනවා. ඉතින් අපිට ඒ සීනි
ටික හොඳටම උකු වෙන්න අවශ්‍ය නැහැ. අපි බලමු අල්ලලා. හොඳටම ඝනකමට උකු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ටිකක් ඝනකමක් තියෙන්න ඕනේ අතේ ඇලෙන ප්‍රමාණයට සීනි ටික උණු වෙන්න අවශ්‍යයි. මම ඔයාලට පෙන්නන්නම්. හැන්දකට අරන් බලන්න මෙන්න මේ විදියට අතට අල්ලලා තාම උණු වෙලා මදි. අපි තව චුට්ටක් තියෙන්න අරිමු ඒ නිසා. හරි, නැවතත් අපි බලමු කොහොමද කියලා. ඔන්න දැන්නම් ඇති. මෙන්න මේ වගේ අන්තං ඇලෙන ප්‍රමාණයට හදාගෙන ලිප අඩු ගින්දරේම දාගන්න. ලිප ඕෆ් කරගන්න එපා. එහෙමුණොත් ගල් වෙන්න පුළුවන් මේ සීනි ටික. ඉතින් ඒ නිසා අපි දෙහි චුට්ටක් එකතු කරනවා. දෙහි හෝ ලෙමන් තේ හැඳි භාගයක් විතර දාලා කවලම් කරලා ඉතාමත් අඩු ගින්දරේ ඊලිප තියාගන්න. අපි බැදගත් බූන්දි ටික එහෙම තෙල් ටික බේරලා මෙන්න මේකට දාගන්නවා. මේකට දාලා අපි හොඳට සීනි පැණි ටික කවලම් කරනවා. ටිකක් වෙලා වුණනම් අපිට තියාගන්නත් පුළුවන්. ඉතින් මම කරන්නේ ඊළඟ ටික බූන්දි ටික දාන්න කලින් මේ විදියට වාචනයකට දාගන්නවා. මෙන්න මේ විදියට. ඉතින් මෙන්න මේ විදියට බූන්දි ටික හදාගන්න එක තමයි දැන් දිගටම කරන්න තියෙන්නේ. නැවතත් මේ වගේ බූන්දි ටික බැදලා චූටියට අපි සීනි, ඒ කියන්නේ සුගර් සිරප් එකට දාලා අපි නැවතත් ගන්නවා. ඉතින් මෙන්න බලන්න, වැඩි වෙලාවක් ගියේ නැහැ. විනාඩි 15ක් වගේ පුංචි කාලයක් තුල අපිට මේ බූන්දි ටික ගොඩාක් රසට, කඩේ වගේම රසට, ඊටත් වඩා රසට ගෙදර පිරිසිදුව ලස්සනට රසට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න අනිවාර්යයෙන්ම මාරම රසයි. ඉතින් නැවතත් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඉතින් නැවතත් මෙවැනිම රසවත් වීඩියෝකින් හමුනිතුරු ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින්